වහන්ස මට දැනගන්න ඕනේ උතුංකායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක තවදුරටත් පැහැදිලි කරන්න. ඔව් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිව්වේ මේ මුඛයයට ප්‍රතිමුඛයට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට හයට වර්තමාන මොහොතේ අරමුණු වෙන දේ උතුංකායන්. ඒක ඍජු ලෙස අපි ඒක ආශ්‍රය කළ යුතුද සෝ සතෝ ආසතේ සෝ සතෝ පස්ස සති දෙපැත්තට බෙදන්න පුළුවන් වෙන්නේ උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා තේරුම් ගත්ත පුද්ගලයෙකුට. ඉතින් ඒක යම්මාකාරයකට මේ ආනපාන සති සමාධිය වඩන්න අවශ්‍යම දෙයක් තමයි උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ හිතට ඇහැට කන්ට නාසයට වර්තමාන මොහොතේ අරමුණු වන සියලුම දේ ඇහැට කන්ට මුඛයට මුඛයක් තියෙනවා දොරවල් හයක් තියෙනවා. මේ දොරවල් හයට අරමුණු වනදී ආශ්‍රය කළ යුතුද ප්‍රහාණය කළ යුතුද ආශ්‍රය නොකළ යුතුද කියන එක නිවැරදිව තේරුම් ගැනීම තමයි උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස්ස සති සෝ සතෝ වාස්ස සති කියලා කිව්වා. එහෙමයි. තව ප්‍රශ්නයක් තියෙනවා අරිහතුන් වහන්සේ. පස්සම් භයං කාය සංකාරං කියන්නේ මොකද්ද? ඔව් පස්සම් භයං බය ප්‍රහාණය වෙනවා. මේ අපි අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආශ්‍රය කරනකොට අලෝභ ආදී සමෝහ ලෝභ දේ සමෝහ අත්හරිනකොට බය මිදී නිදහස් වෙනවා. බය වේරව සහෝ හෝති. ඒ වගේම වැරදි දේ අයින් කරනකොටත් හරි දේ කරනකොටත් දෙපැත්තම දෙආකාරයෙන්ම නිවැරදිව කරනකොට මේ පස්සම් භයං අසසිතාමීති සික්කති පස්සම් භයං පස්සසිතාමීති සික්කති. අර වැටිදේ ප්‍රහාණය කරත් බයිබේරව සහෝ හොති හරිදේ ආශ්‍රය කරන කොටත් බයිබේරව සහෝ හොති බය ප්‍රහාණය වෙනවා බය හිතෙන් නැති වෙනවා. ඒකයි අර කාය සංකාර නිසා හිතේ බය නැති වෙනවා. ඒ වගේම ඊගාවට ආනපාන සති සමාධි සූත්‍රයේ චිත්තේ චිත්තානුපස්සනාවේදී මේ චිත්ත සංකාර බයිබේරව සහෝ හොතිත් වෙනවා. ඒ දෙපැත්තම වෙනවා. මේක තියෙන කාය සංකාර එක තියෙන චිත්ත සංකාර දෙකෙන්ම අනපාන සතිය මාධ්‍ය සූත්‍රයේ දෙකම පැහැදිලි කරලා තියෙනවා. අභිප්‍රමෝදයන් චිත්තං සමාධහං චිත්තං කියලා එතන තියෙනවා. එහෙම වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් දැන් ඉතින් අපි අදට දේශනාව සාකච්ඡාව අවසන්